වෙල්කම් ටු අවර් චැනල් අද අපි ගොල්ලන්ට අලුත් TV series එකක් ගෙනල්ලා තියෙනවා ස්නෝ ඩ්‍රොප් කියලා. වේය? 이거 사려고 들어온 거 아니었어요? 가자. ඉතින් මේකේ පළවෙනි පාඩක තමයි අද අපි මොන රිවيو කරන්න යන්නේ. අද අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි යන් රෝ. යන් රෝ කියන්නේ තාම යුනිවර්සිටි එකක ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. මේ හරිනම කරුණාවන්ත ඒ වගේම අනිත් අය ගැන ගොඩක් හොයලා බලන චරිතයක්. දැන් අපේ කතාවේ අනිත් කැරක්ටර් එක තමයි සූ හෝ කියලා කියන්නේ. ඉතින් සූ හෝ කියන්නේ බර්ලින් වල ආර්ථිකය හදාරලා එයාගේ තීසස් පේපර් කියලා ආයමත් කොරියාවට ආපු ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක්. දැන් මෙයාට ගොඩක් ගැන ළමයි කැමැත්තෙන් ඉඳනවා. දැන් සූගේ යාළුවට මෙයාලා බර කරනවා එයාලා ගෲප් ඩේට් එකක් යන්න ඕන කියලා යන් රෝගේ යුනිවර්සිටි එකේ ළමයිත් එක්ක. ඉතින් එයාලා මේකට සූ හෝවත් බලයෙන් හැදගෙන යනවා. දැන් මෙයාලා අදාළ ලොකේෂන් එකට වෙලා යන් ළමයි ටික නිකන් බලාගෙන ඉන්නවා. මේ අතරතුරේදී සූ හෝ හරිම බෝරින් විදිහට ගිනි කූරු වලේ ඩිසයින් එකක් හදමින් ඉන්නවා. දැන් අවසානයේදී රියන් රෝගේ එයාගේ යාළුවෝ ටිකයි අදාළ ලොකේෂන් එක ආවට පස්සේ එතන වෙච්ච කලබලය නිසා සූ හද හද හිටපු අර ගිනි කූරු ඩිසයින් එක වැටෙන්න යනවා. යන් රෝ දිහා බලලා සුහෝ පොඩි හිනාවක් දානවා. ඉතින් අවසානයේදී යනෝට ලැජ්ජයි දිලා එතනින් යන හදදීම මෙයා ආස කරන ටේප් එක ගන්න මෙයා අතේ මුදල් තියෙන්නේ නැහැ. දැන් කොහොමරි සුහෝ ඒ ටේප් එක අරගෙන යන් රෝ ගාවට දුවලා ගිහලා ඒ ටේප් එක මෙයාට දෙනවා. දැන් මේ වැඩේ නිසා යන් රෝට පොඩ්ඩක් ලැජ්ජ හිතෙනවා. හැබැයි මෙයා කැමති වෙන්නේ නැහැ මෙයාගේ ඒ ටේප් එක ගන්න. ඉතින් ඒ වෙලාවෙදී යනෝට තේරෙනවා සුහෝව පොලිසියෙන් හොයනවා කියලා. යන් රෝ අවසානයේදී සුහෝට උදව් කරන්න තීරණය කරනවා. ඉතින් එහා සුහෝගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ රඟපාලා පොලිසියව මග අරින්න සූහෝට උදව් කරනවා. ඉතින් මේ කරපු දෙයට සූහෝ පස්සේ මට ගොඩක් ස්තුති කළා. ඒ වෙනුවට මේ ටේප් එක එයාට තියාගන්න කියලා කියනවා. ඉතින් ඊළඟ දවසේ කැෆේ එකේදී ආයමත් හමු වෙමු කියලා බලාපොරොත්තු වෙන් මෙහෙලා දෙන එදා සමු ගන්නවා. එදා සූහෝ ගොඩාක් සතුටින් තමයි යන්නේ මේ ටේප් එක අතරගෙන. දැන් මෙයා ගෙදර ගිහිල්ලත් අර ටේප් එක කිස් කරන වෙර යන්නේ. ඒ තරම් නෙමෙයි එයාගේ රෙකෝඩ් එකෙන් අද විශේෂයෙන් රෙකෝඩ් කළා තියා තියාගන්නවා. ඉතින් කොහොම වුණත් යන් රෝගේ මේ සතුට ගොඩ කාලේ දෙන්නේ නැහැ. මොකද කතා කරගත විදියට සූහෝ පහවදා එයාව හම්බ වෙන්නේ එන්නේ නැහැ. දැන් ඊළඟ සීන් එකකින් අපිට පැහැදිලි කරලා තියෙනවා මේ TV series එකට පදනම් වෙලා තියෙන දේශපාලන පසුබිම ගැන. ඉතින් මේ වෙලාවේදී දකුණු කොරියාවේ තියෙන ඒකාධිපති පාලනය. ඉතින් ගවර්න්මන්ට් එකේ රූල් වල අනුව වැඩ කරන විදිය ඕනම එක්කෙනෙක්ට ගොඩ ලොකු දඩුවම් තමයි හම්බ වෙන්නේ. කොහොම හරි ගවර්න්මන්ට් එකේ බලය ගන්න තවත් කටිය ලොකු ප්ලෑන් එකක් සැලසුම් කරනවා. ඉතින් කොහොම හරි අවසානයේදී මෙයාලා මේකට උදව් ගන්නේ නෝත් කොරියාවේ ලෙන්ජි රොක් කියලා පුත් විරුද්ධ යන කටියව පොඩක් දරුණු විදිහට පාලනය කරන්නේ. දැන් කොහොමද මේ සිද්ධිය නිසා සූහෝයි සූහෝගේ යාළුවෝ ගොඩක් තුවාල ලැබලා තියෙන්නේ. දැන් යාළගෙන් බේරෙන්නේ සූහෝ යන්නේ ගැහණු ළමයි නවතෙන් අරන් ඉන්න ස්ථානයකට. ඉතින් පුදුමයකට වගේ සූහෝ යන්නේ යන් රෝ නැවතිලා ඉන තැනට. ඉතින් යනෝට ඉස්සලම් දැක්කට පස්සේ මෙයාව හිතාගන්න බැරුව යනවා. දැන් සූහෝ ගොඩක් තුවාල වෙලා සීනතෝ ඉන්නකොට යන් රෝ ඉක්මනට ගිහිල්ලා මෙයාට උදව් කරන්න පටන් ගන්නවා. දැන් අවසානයේදී සූහෝ හොයාගෙන අර ඕගනයිසේෂන් එකේ ලීඩර් මේ ගැනු ළමගේ හොස්ටල් එක දෙනවා. ඉතින් මේ නිසා මේ ගැනු ළමයි හොඳටම කලබල වෙනවා. එතකොට මේ හොස්ටල් එක පාලනය කරන ඩිරෙක්ටර් හැම ගැනු ළමයටම කියනවා ඒගොල්ලන්ගේ කාමරවල ගිහිලා දොර ලොක් කරගන්න කියලා. එතකොට යාළුවෝ හිතාගෙන ඉන්නේ සූහෝ ගවර්නමන්ට් එකේ වැඩ කරන පුද්ගලයෙක් කියලා. ඉතින් ඒ නිසා මෙයා සූහෝට හැංගිලා ඉන්න උදව් කරන්න තීරණය කරනවා. ඉතින් අවසානයේදී අර ඕගනයිසේෂන් එකේ කටිය සූහෝව හොයාගන්න බැරි වෙච්ච නිසා ආයමත් යන්න යනවා. හැබැයි සූහෝගේ යාළුවා මේ පුද්ගලයන්ට අහුවෙලා මෙයාගේ මිෂන් එකේ තියෙන රහස්‍යභාවය
රැකගන්න ගිහිලා එයාටගේ ජීවිතය නැති වෙනවා. මේ අතරතුරේදී සෝහෝයි තවත් පුද්ගලයෝ කීප දෙනෙක් එකතු වෙලා සෝහෝව මීටත් වඩා ගොඩක් ආරක්ෂිත ස්ථානයකට අරගෙන යනවා. දැන් සෝහෝට හිතාගන්න බෑ මේ ගැණු ළමයා එයාට කරන උදව් වලට අනිත් පැත්තට කොහොම ස්තුති කරන්නද කියලා. මේ ටීවී සීරීස් එක පදනම් වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ දෙකක් එයාලගේ බලය දකුණු කොරියාවේ තහවුරු කරගන්න කරන දේවල් මත. ඉතින් එක පාඩිකරක් ඕනේ ඊළඟ ඡන්දයේදී මිනිස්සු ඒගොල්ලන්ට ඡන්ද නොදෙන විදිහට එයාලගේ පාරියක පත් කරන්න. ඉතින් ඒ නිසා මෙයාලා ප්ලෑන් කරේ අර ප්‍රොෆෙසර් හාන් කියන පොත්කලාව යොදාගෙන කොහොම හරි මිනිස්සුන්ට තේරුම් කරවන්න ප්‍රොෆෙසර් හානෝයි එයාගේ දේශපාලන පක්ෂය නෝත් කොරියාවත් එක එකතු වෙලා වැඩ කරනවා කියලා ජනතාවට එලි කරන්න. මොකද ඊළඟ ඡන්දයේ ඒ දේශපාලන පක්ෂයට ජනතාව ඡන්ද දෙන්නේ නැහැනේ. දැන් ඔහොම දවස් ගණන් ගෙවිලා යනවා. දැන් රෝ යට පොතන් විදියට කෑම එහෙම අරගෙන ගිහිල්ලා සුහෝ බලා ගන්නවා. දැන් අපිට ඊළඟ සීනෙකට පෙන්නනවා යන් රෝගේ අයියා ආමිගේ ඉඳන් යන් රෝව බලන්න එනවා. ඉතින් යන් රෝට එයාගේ අයියා කියන්නේ ගොඩක් වටිනම එක්කෙනා. මොකද එයාට විතරයි යන් රෝව හරියට තේරුම් ගන්න පුළුවන්. මේ අතරතුරේදී යන් රෝ දකින්න සුහෝගේ කරේ ලස්සන මාලය ඇතේනවා. ඉතින් යා මේ මාලය ගැන හොරට පස්සේ සුහෝ කියන්නේ එයාට මේ මාලය හම්බුනේ එයාගේ නංගිගෙන් ඒ වගේම එයාට මේ මාලය ගොඩක් වටිනවා කියලා. යන් රෝ නම් හිතන් හිටියේ සුහෝට මේ මාලය කවුරු හරි වෙන ගැණු ළමයකින් හම්බ වෙන ඇති කියලා. ඉතින් දවසක් හරිම සූක්ෂමව යන් රෝ සුහෝ මේ හොස්ටල් එකේ එළියට එකගෙන යනවා. ඉතින් මෙයාලා දෙන්න එදා කාටවත් නොටිස් වෙන්නේ නැති විදිහට ඊටමත් පරිස්සමෙන් තමයි හොස්ටල් එකෙන් එළියට යන්නේ. ඉතින් මේ වෙලාවේදී සූ හොත් එක ආයෙමත් කතා කරන්න ඕන නිසා යන් රෝ අහනවා ඔයාට මගේ හොස්ටල් එකේ නම්බර් එක මතකද කියලා. හැබැයි සූහෝ මේකට මුකුත්ම උත්තරයක් දෙන්න යන්නේ නැහැ. මොකද සූහෝ කියන්නේ ඔත්තුකාරයෙක්. එයාට ගැණු ළමයට අනවශ්‍ය බලාපොරොත්තු දෙලා ඒ ගැළමගේ ජීවිතය අතුරුමං කළා දාන්න බෑ. ඒ නිසා එයා මුකුත් මෙයාට කියන්නේ නැතුව එනවා. කොහොම හරි ඕගනයිසේෂන් එක දැනගන්න හැම ළමයේ වෙදි සූහෝ මේ වෙදි එළියේ ඉනවයි කියලා. සූහෝට දැනවෝක දාලා යන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් එයාගේ මිෂන් එක නිසා අනිවාර්යයෙන්ම එයාට මේ ගැළමව දාලා යන්න වෙනවා. ඉතින් එදා මේ හිම වැටෙන දවසේ එයා බයිසිකලේ පැදගෙන යා රෝව දාලා යද්දී එයා එක තැනකදී යාගේ බයිසිකලේ නවත්තලා ආයෙමත් යන් රෝ ගාවට දුවගෙන එනවා. ඉතින් එයා ඒ වෙලාවේදී එයාගේ කරේ තිබ්බ මාලේ යන් රෝට දීලා එයා කරපු හැම උදව්වකටම ස්තුති කරනවා. ඉතින් කොහොම හරි අර ඕගනයිසේෂන් එකට සූහෝ එදා අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට සූහෝ ගිහිලා එයාගේ පරණ යාළුවා ටික ආයෙමත් හම්බ වෙනවා. ඒ වගේම යාළු දැනගන්න හම්බ වෙනවා එක යාළුවෙ එයාගේ ජීවිතය නැති කරගෙන තියෙනවා කියලා. මොකද ඒගොල්ලන්ගේ මිෂන් එකේ රහස භාවය රැකගන්න ගිහිලා. දැන් අපිට ඊළඟ සීන් එකෙදි පේනනවා අර ඕගනයිසේෂන් එකේ ඉන ගන්නා කියන පුද්ගලයාගේ ඒ ඕගනයිසේෂන් එකේ ඉන ගෑනු ළමයේ ගොඩක් ප්‍රශ්න කරනවා. ඉතින් අපිට ඊළඟ සීන් එකෙදී තේරුම් කළා දෙනවා ගන්නා කියන ටිකක් දන දන පුද්ගලයෙක්. ඉතින් එයාට මොන ඕඩේක ලැබුණත් එයාට හිතනත් එහෙම මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා එයා ඒ ඕඩේක පිළිපදින්නේ නැහැ. දැන් යාළුවෝ අයමත් හොස්ටල් එකේ රැඳී මේ හොස්ටල් එකේ බාරව ඉන්න ලේඩි හොයා ගන්නවා යන් රෝ එයාගේ යාළුවෝ ටිකයි පුද්ගලයෙක්ව මේ හොස්ටල් එකේ හංගගෙන ඉඳලා තියෙනවා කියලා. ඉතින් මේකද යන් රෝට එයාගේ යාළුවොන්ටයි අනිවාර්යයෙන්ම හොඳ දඩුවමක් හම්බ වෙනවා. ඉතින් දඩුවම විතර ලැබෙන යාළුවෝ මේ හොස්ටල් එකෙන් අයින් කළා දාන එක. ඉතින් මේ වෙලාවේදී යන් රෝ මේ පාලිකාවගෙන් වැඳලා ඉල්ලනවා එයාට විතරක් දඩුවම දෙන්න මේ හැමදේම එයා විතරයි ප්ලෑන් කරේ කියලා. මොකද එයාගේ අනිත් යාළුවෝ දෙන්න ෆයිනල් ඉයර් එකේ ඉගෙන ගන්න. ඉතින් යාළුවෝ කැමති නැහැ. එයා නිසා එයාගේ යාළුවාට මුකුත් කරදරයක් වෙනවද? දැන් කොහොම හරි සූහෝට පුළුවන් වෙනවා ප්‍රොෆෙසර් හන්ව නෝත් කොරියාවට යන්න කැමති කරව ගන්න. ප්‍රොෆෙසර් හන් මේකට කැමති වෙන්නේ එයාගේ පුතා නෝත් කොරියාවේ කොටු වෙලා ඉන්නවා කියලා දැනගත්තට පස්සේ. සූහාගේ යාළුවන ගමන යන පිටත් වෙන්න කියලා සූහෝ යනවා ආයුධ වගේ කුයි සල්ලි වගේ කුයි අරන් එන්න. ඉතින් එයාලට මේ දේවල් ලැබිලා තියෙන්නේ දකුණු කොරියාවේ එයාලගේ සහය ගන්න ඔෆිෂියල්ස් ලගේ. ඒ වගේම මේ සවුත් කොරියන් ඔෆිෂියල්ස්ලා සූහෝට පොරොන්දු වෙනවා ඒගොල්ලන්ගේ මිෂන් එක සාර්ථක යොදු කරාට පස්සේ එයාට ඉතුරු සල්ලි ටික දෙනවයි කියලා. දැන් මේ අතරතුරේදී යන්රෝ එයාගේ යාළුවන්ගේ සමු අරගෙන අර හොස්ටල් එකෙන් යන්න හදන්නේ. ඉතින් මේ වෙලාවේදී යන්රෝ එයාගේ හිතියෙන් බලාපොරොත්තු වෙනවා එයා යන්න කලින් සූහෝ එයාට මේ හොස්ටල් ෆෝන් එකට කෝල් කරාවි කියලා. හැබැයි අවාසනාවට එයාට ඒ කෝල් එක එන්නේ එයාගේ ස්ටෙප් මදයගේ. මේ ෆෝන් කෝල් එකේදී යන්රෝට දැනගන්න හම්බ වෙනවා එයාගේ ඇත්තම තාත්තා උතුරු කොරියාවට සහය දකින හයි රෑන්කින් ඔෆිෂියල් කෙනෙක් කියලා. දැන් සූහෝට එයාට යනවා කියන්නේ වැඩ වෙච්ච නිසා එයා කොලයක් අරගෙන සූර නෝට් එක ඇලිලා ඒකෙන් ප්ලේන් එකක් හදලා යවනවා. මේ අතරතුරේදී අර සල්ලි ටික ගන්න සූහෝ යන්රෝගේ හොස්ටල් එක ගාවට තමයි යන්නේ. ඉතින් ඒ වෙලාවේදී සූහෝ දකිනවා යන්රෝ එවපු අර පේපර් යා ප්ලේන් එක. දැන් මේ නෝට් එක කියවුවට පස්සේ සූහෝට හරිම වරදකාරී හැඟීමක් එනවා. මොකද යන්රෝට හොස්ටල් එක යන්න වෙන්නේ දැන් මෙයා නිසාරේ. ඒත් එක්කම අපි දකිනවා අර ඕගනයිසේෂන් එක සූහෝ ඉන ලොකේෂන් එක ආයමත් හොයාගෙන එනවා. දැන් සූහෝ මෙයාලගෙන් බෙරෙන්න දුවද්දී තවත් පුද්ගලයෙක් මෙයාට උදව් කරනවා. දැන් සූහෝ මේ ටනල් එකේ දිගේ ගියාට පස්සේ මේ ටනල් එක ගිහිලා ඉවර වෙන්නේ මෙයා කලින් හිටපු යන් රෝගේ හොස්ටල් එකෙන්මයි. ඉතින් කොහොම වුණත් ඒ වෙද්දී හොස්ටල් එක
අර ඕගනයිසේෂන් එකෙන් ඇවිල්ලා වට කරලා ඉන්නේ. ඒ වගේම සුහොත් මේ වෙලාවෙදී යන්රෝව දකිනවා. දැන් මොකද්ද කරන්න කියලා හිතාගෙන බරව ඉන්නකොට සුහො යන්රෝව ප්‍රාණඅපකාරියක් විදියට තියාගන්නවා. ඒත් එකම සුහොගේ යාළුවොත් මෙයාගේ උදව්වට එන නිසා අවසානයේදී මේ ටීම් දෙක අතරේ ලොකු ෆයිට් එකක් ඇති වෙනවා. ඉතින් කොහොමද සුහොගේ යාළුවට මෙයාලව බේරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අවසානයේදී සුහො කියනවා ඔයාලා මෙතනින් ගියේ නැත්තම් මම මෙයාලා ඔක්කොම මරලා දානවා කියලා. ඉතින් අවසානයේදී අර ටීම් එකට කරගන්න දෙයක් නැතුව එයාලා ඔක්කොම මේ ෆීමේල් හොස්ටල් එකෙන් අයින් වෙලා යනවා. ඉතින් අපි දන්නවනේ සුහොව අලගෙන හදන අර ඕගනයිසේෂන් එකේ කමාන්ඩ් දෙන ලීඩර්. ඒ කියන්නේ ගම්මෝ කියන්නේ අනිත් අය ගැන ගොඩක් හිතන එක්කනේ. ඉතින් මේ හොස්ටල් එකේ ඉන ගනු ළමයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ඕන නිසා එයාගේ ටීම් එකත් අරගෙන මේ හොස්ටල් එකෙන් අයින් වෙලා යනවා. ඉතින් මේ අතරතුරේදී යන් රෝ සුහොව ගැන පුදුම කලකිරීමකින් ඉන්නේ. එයා කීටවත් හිතුණ නෑ කවදා හරි එයා නෝත් කොරියාවේ ඔත්තුකාරයට උදව් කරාවි කියලා. ඒ මදිවට මෙයා සුහොවට ගොඩක් කැමැතුණු තියෙනවනේ. සුහොවට දැන් කරගන්න දෙයක් නැහැ. මොකද එයාත් මේ දේ කරන්න එයාගේ රට වෙනුවෙන්නේ. ඉතින් මේ වෙලාවේදී සුහොවට එයාගේ නරකම පැත්ත තමයි යන් රෝට පෙන්වන්න වෙන්නේ. දැන් තවත් කටියක් සුහොවටයි එයාගේ යාළුවන්ට උදව් කරන් try කරනවා. ඒ අතරතුරේදී තවත් නෝත් කොරියන් ඒජන්ට් කෙනෙක් ප්‍රොෆෙසර් හාන්ව අරගෙන යද්දී සවුත් කොරියානු මිලිටරි එකට මෙයාලව අහු වෙනවා. දැන් අර ගෑනුලාමගේ හොස්ටල් එකේ ඇතුළේ ඉන්නකොට සුහොව try කරනවා යන් රෝගේ අතේ තියෙන තුවාලෙ බෙහෙත් දාන්න. හැබැයි යන් රෝ නම් මෙයාත් එක්ක පුදුම තරහකින් ඉන්නේ. එයා අහන එකම ප්‍රශ්නේ තමයි ඔයා ඇත්තටම උතුරු කොරියාවේ ඔත්තුකාරයෙක්ද කියන එක. ඉතින් සුහොව මේ ගෑනුලාමගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න යන්නේ නැහැ. එයා යන් රෝට කියනවා ඔයාලා ජීවත් වෙලා ඉන්න ඕන නම් කට වහගෙන ඉන්න කියලා. ඒත් එක්කම සුහොවට මතක් වෙනවා එයා දැන් ඉන්නේ මිෂන් එකේ යාගේ රටට කොච්චර වැදගත්ද කියන එක. ඒ වගේම අපිට දැනගන්න හම්බ වෙනවා සුහොව කියන්නේ ජීරා කියන එක්කෙනාගේ පුතා කියලා. ඉතින් ජීරා තමයි දකුණු කොරියාවේ පොලිසියෙන්ට උදව් කරන්නේ එයාලගේ බලය රැකගන්න. ටික වෙලාවකට පස්සේ සුහොව කෝල් එකක් අරන් කියනවා ડોක්ටර් කෙනෙක්ව ඇතුළට එවන්න. මොකද එයාගේ යාළුව කට්ටියට තුවාල වෙලා ඉන්නේ කියලා. ඒ අතරතුරේදී මේ හොස්ටල් එකේ පාලිකාව සුහොවට කියනවා ටික දනු රෝගාබාධ වලින් පෙළෙන ගැණු ළමයින්ව ඔයාගේ ප්‍රාණයකරුවන්ගේ නිදහස් කරන්න කියලා. සුහොව මේ වෙලාවේදී ඒ ලිස්ට් එකේ යන් රෝවයි එයාගේ රූම්මේට්වයි ඇඩ් කරනවා. දැන් මේ ප්‍රාණයකරුවන්ගේ නිදහස් කරන ලිස්ට් එකට යන් රෝවයි එයාගේ රූම්මේට්වයි කියුවට පස්සේ තවත් එක්කෙනෙක් කෑ ගහනවා ඒක හරිම අසාධාරණයි කියලා. ඒ විතර නෙමෙයි අනේ ළමිනුත් කෑ ගහන ගන්නවා. සුහොව යන් රෝව දන්න නිසා තමයි එයා මෙයාට යන්න ඉඩ දෙන්නේ කියලා. ඉතින් අනෙක් යන් ළමයි දැන් ඔක්කොම මෙයාට කෑ ගහන නිසා සුහොව මේ ප්‍රාණයකරුවන්ගේ නිදහස් වෙන්න අකමැති වෙනවා. ඉතින් හැමෝගෙම විරුද්ධතාවය එළවෙන නිසා සුහොව අවසානයේදී අහමු විදිහට කට්ටියක්ව තෝරගනවා මේ ප්‍රාණයකරුවන්ගේ නිදහස් කළ යවන්න. දැන් සුහොව රිකවෙස්ට් කරපු ડોක්ටර් කෑන් මේ හොස්ටල් එක ඇතුළට එනවා. ඉතින් අපිට පස්සේ දැනගන්න හම්බ වෙනවා මෙයා ડોක්ටර් කෙනෙක් වුණාට ඇතරෝ මෙයා උතුරු කොරියාවේ ඔත්තුකාරයෙක් විදිහට වැඩ කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි සුහොව එක් ડોක්ටර් කෑන්ව ගොඩක් හොඳට අඳුරනවා. ඒ වගේ නෙමෙයි සුහොව ડોක්ටර් කෑන්ද ගොඩක් ගඩු කරනවා. ඉතින් සුහොවත් හිතුවේ නෑ ડોක්ටර් කෑන් මේ වෙලාවේ ඉතින් දේවි කියලා. ඉතින් මේ නිසා සුහොව දැන් හොඳටම සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. ඒ වගේම ඉහළින් දැන් ડોක්ටර් කෑන්ට ඕඩර් එකක් ලැබෙනවා. අර නිදහස් කරන ළමයින්ව පරිස්සමට හොස්ටල් එකෙන් ගෙදර යවන්න කියලා. යනෝගේ තාත්තා දකුණු කොරියාවේ ඉන්න ගොඩක් බලවත් පුද්ගලයෙන්නේ. ඉතින් එයාට දැනගන්න හම්බ වෙනවා එයාගේ දුවත් මේ හොස්ටල් එක ඇතුලේ හිර වෙලා ඉන්නවා කියලා. මේ පොලිටිෂියන්ගේ නම තමයි චෑන් සෝ කියන්නේ. ඉතින් එයාගේ ඊට පස්සේ මැරේජ් එකත් එක්ක එයාටයි යන් රෝටයි ලොකු රිලේෂන්ෂිප් එකක් තිබෙන්න ඇති වුණත් එයා කැමති නැහැ මේ දේවල් නිසා එයාගේ දුවට මුකුත් ප්‍රශ්නයක් වෙනවට. ඉතින් ඒ නිසා දැන් එයා මිලිටරි එකත් එක්ක කතා කරලා එයාගේ දුව මේ හොස්ටල් එකෙන් බේරගන්න ප්ලෑන් එකක් ගහනවා. ඒත් එකම චෑන් සෝට ඒ කියන්නේ යනෝගේ තාත්තා නිවුස් එකක් එනවා මිලිටරි එකෙන් ප්‍රොෆෙසර් හාන්ව වෙරේ තියලා මරලා දාලා තියෙනවා කියලා. ඒ විතර නෙමෙයි එයාට දැනගන්න හම්බ වෙනවා යන් රෝගේ මල්ලේ කියන්නේ චෑන් සෝගේ පුතාත් මේ සිද්ධිය නිසා ගොඩක් පරපතල තත්ත්වයක ඉන්නේ කියලා. දැන් යන් රෝගේ අයියාගේ අවසන් හුස්ම යන කලින් එයා චෑන් සෝගෙන් ඒ කියන්නේ ඇගේ තාත්තගෙන් ඉල්ලනවා එයාගේ නංගිව බලා ගන්න කියලා. ඉතින් මෙතනින් ස්නෝ ඩොග් සීරීස් එකේ පළවෙනි පාර්ට් එක අවසන් වෙනවා. අපි ආවෙත් පාර්ට් 2 එකත් එක්ක හම්බ වෙමු.